ලොකට ශූරතාවේ තවත් තරඟාවලියක් ඔන්න ආරම්භ වුණා මම මේ ගැන සාමාන්‍ය කතා කරලා තියෙනවා මේ මාසයේ තරඟාවලි තුනක් විතර ආරම්භ වීමට නියමිතයි කියලා උන් තව තරඟාවලියක් ආරම්භ වෙනවා බංග්ලාදේශ සහ දකුණු අප්‍රිකාව අතර මේ සියලුම ටෙස් තරඟ වැදගත් මෙවර ලොකට ශූරතාවේ අවසාන මහා තරඟයේ තීරණය වෙන්න ඉතින් දකුණු අප්‍රිකාව ඊළඟට ශ්‍රී ලංකාව හමු වීමට නියමිත නිසා අපට ඊටම වැදගත් මේ තරඟාවලියේ යන විදිය කොමාරි බංග්ලාදේශයයි දකුණු අප්‍රිකාවයි අතර තරඟය ආරම්භ වන්නේ 21 වෙනිදා මේක විශේෂම සිදුවීම තමයි මිරිපුර වලදී පැවැත්වෙන්නේ හැබැයි බංග්ලාදේශය සම්පූර්ණයෙන්ම අසරණ වෙනවා වේග පන්දු යවන්නන් හමුවේ ඉතින් අපි දන්නවා සාමාන්‍යයෙන් බංග්ලාදේශ තනතිරි කොහොමද කියලා දඟ පන්දු යවන්නන්ට සුදුසු තනතිරි හැබැයි මෙතන වැඩේ තියෙන්නේ බංග්ලාදේශ වේග පන්දු යවන්නන් හමුවේ රබඩ මල්ඩ වගේ ක්‍රීඩකයන් හමුවේ සෑහෙන අසරණ වුණා ඊට අමතරව කේශව මහරජ් කඩුලු තුනක් තව නවක දඟ පන්දු යවන්නිකුත් එක කඩුලක් ලබාගෙන තිබෙනවා කඩුලු තුන තුන වේග පන්දු යවන්නන් දෙදෙනා ලබාගෙන තිනවා රබඩා සම්මාල්ඩ. ඉතින් ওই විදිහට තමයි ලකුණු 106යි පන්දු වාර 40යි එක් පන්දුවක් තුලදී ලබා ගත්තේ වැඩිම ලකුණු 30 බවට පත් වුණා හසන් ජෝයි. එච්චර තමයි වෙනත් ක්‍රීඩකයෙකුට ලකුණු 20ක් වර ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. ඉතින් කොහොමාරි මේකේ විශේෂ සිදුවීම ගැන කතා කරොත් එහෙම රබඩා කියලා කියන්නේ ඉතාමත් ප්‍රවීණ ක්‍රීඩකයෙක් දැන් මහලුකු වයසක් නැති වුණාට ඔහු 2014 සිට 2024 දක්වා දැනටත් අවුරුදු 10ක් ක්‍රීඩා කරපු ක්‍රීඩකෙක් අපි දන්නවා සාමාන්‍යයෙන් 19න් පහළ ලෝක කුසලානේ ක්‍රීඩා කරලා කෙලින්ම වගේ ජාතික කණ්ඩායමට ආපු ක්‍රීඩකයෙක් තමයි කගිසු රබඩා. ඉතින් දැනට වයස වෙන්නේ 29යි. අපිට පේනවා ඇති 19න් තමයි මොහු කෙලින්ම කණ්ඩායමට එන්නේ. ඉතින් එදා ඉඳලා ආපු දවසේ ඉඳලා දක්ෂතා පෙන්නපු ක්‍රීඩකෙක් බවට අපට හොඳටම මතකයේ තියෙනවා. ඉතින් නැගියන තරුවක් වගේම නම තියලා යන තරුවක් බවට අනිවාර්යෙන් පත් වේවි. දිනයකදී ක්‍රිකට් ක්‍රීඩාවෙන් අවසන් වන විට ඉතින් කොහොමාරි මේ වන විට රබඩා සමත් වෙලා තිනවා තමන්ගේ 300 වන කඩුල්ල ලබා ගැනීමට තරඟ 65ක් තුල ඉතින් ඔහු අවස්ථා 5 බැගින් 14ක් 10 බැගින් 4ක් ලබාගෙන තිබෙනවා ඉතින් කඩුලු 300 පසු කරන්නේ 65 වන තරඟයේදී ඊට අමතරව ගත්තහම එක් දින තරඟ 101ක් 20x20 තරඟ 65ක් ක්‍රීඩා කරලා තිනවා ඒතොර ඒවයි කඩුලු ගත්තොත් එක් දින 157ක් विश्वास ක්‍රිකට් ක්‍රීඩාවට ආපු ක්‍රීඩකෙක් නිසා ඒ වාසියත් ඔහුට තියෙනවා කියන එක කියන්නට ඕනේ. ඉතින් මේකේ කාරණය තමයි මේකේ වார்த்தාවක් තියෙනවා. ඒ තමයි ඉතාම ඉක්මනින් කඩුලු 300 ලබා ගත්ත ක්‍රීඩකයා බවට පත් වෙනවා පන්දු 90. ඇතරම මේ තරඟ 90 හැම නෙමෙයි. මේක පන්දු 90 තමයි මේ වார்த்தාව ඔහු සතු වෙන්නේ. ඉතින් රබඩට කඩුලු 300 ලබා ගැනීමට ගිහිල්ලා තියෙන්නේ පන්දු 11817ක් විතරයි තරඟ 65කදී. එතකොට මේ වார்த்தාවේ තවත් ක්‍රීඩකයන් 5 දිනක් කිනෝ වේග පන්දු යවන්නන් 5 දිනේ මේ ඔක්කොම තරඟ 65යි 61යි අතර වගේ තමයි ඉන්නේ කියන එකත් කියන්නට ඕන. එතකොට 11817 අපි බෙදලා බැලුවොත් කඩුලු 300ෙන් පන්දු 39ක් විතර තමයි එක කඩුල්ලක් ලබා ගැනීම සඳහා ඔහු යවලා තියෙන්නේ. සාමාන්‍යයෙන් පන්දු ආර 6කට සැරයක් විතර සමයි පන්දු වාර 6ක් 7ක් විතර යවපුවම ඔහු කඩුල්ලක් ලබා ගන්නවා කියන එක තමයි මෙතන අපට පෙනෙන්නට තිබෙන්නේ. එක විදිහකට බෙදලා බැලුවොත් සංඛ්‍යානු ඉතින් අපිට පේනවා ඇති ටෙස්ට් තරඟවලදී කොච්චර වැදගත් ක්‍රීඩකයෙක්ද කියලා. මේ පන්දු වාර 6 7කට සැරයක් ඔහු කඩුල්ලක් අනිවාර්යයෙන්ම ලබාගෙන තිබෙනවා. ඉතින් ඊට අමතරව ගත්තහම වකා යුන්සුත් එහෙමයි තරඟ 65ක් වුණාට ඔහු පන්දු 12602ක් වැය කරලා තියෙනවා. ඒතර රබඩගේ වකාගේ පරතරය ගත්තොත් එහෙම පන්දු 800ක විතර වෙනසක් තියෙනවා. ඔහු තමයි පසු කර ගිහිල්ලා නැත්නම් ඔහුගේ වார்த்தාව තමයි බිඳ හෙලන්නේ. එතකොට දකුණු අප්‍රිකාවේ හිටපු සුපිරි ක්‍රීඩක ඩේස්ටේන් 12605යි ඔහු අංක 3. හැබැයි ඔහු තරඟ 61යි ක්‍රීඩා කරලා තියෙන්නේ. ඒ වගේම ඇලන් ඩොනල් තව සුපිරි ක්‍රීඩකෙක් ඕස්ට්‍රේලියාවේ 13672යි ඔහු 63ක් ක්‍රීඩා කරලා තියෙනවා තරඟ. මැල්කම් මාර්ෂල් කොදෙව් සුපිරි හිටපු ලෙජන්ඩ් කෙනෙක් ඔහු 13728ක් තමයි ඔහුගේ වார்த்தාවට හිමිකම් කියන්නේ. ඔහු තරඟ 61යි ඔහුත් ක්‍රීඩා කරලා තියෙනවා. ඉතින් මේ 5 දෙනා තමයි පන්දු 90 ඉක්මනින්ම කඩුලු ලබා ගත්ත
ක්‍රීඩක කැම් බවට පත්වන්නේ ටෙස් ඉතිහාසය. හැබැයි තරඟ අනුව සහ කාලය අනුව. ඒ කියන්නේ ඩෙබියු එකේ ඉඳලා පටන් ගත්ත වෙලාවේ ඉඳලා කඩලු 300 දක්වා එනකොට කාලය අනුව ගත්තහම මේක අපිට වෙනස් කරන්නට පුළුවන්. නමුත් තරඟ අනුව ගත්තහම අංකයකට සිටින්නේ රවිචන්ද්‍රන් අශ්වී. ඉතින් ඔහු 2017 දී තමයි 300 පසු කරලා තියෙන්නේ. ඔහු මේ වෙනුවට කඩලු 528ක් ලබාගෙන තියෙනවා. වයස නම් 38ක් වෙනවා. තව කොච්චර ක්‍රීඩා කරයිද කියලා අපි දන්නේ නැහැ. මොකද ඒක කිව්වේ 528 ඉඳලා කොච්චර දුර යයිද දන්නේ නැහැ. 800 වෙනකන් යයිද දන්නේ නැහැ. ඒක ඒ නිසා කොහොම හරි ඊට පස්සේ ඩෙනිස් ලිලි හිටපු ඕස්ට්‍රේලියානු සුපිරි ක්‍රීඩකයෙක් 1981 දී 56කින් තමයි 300 පසු කරලා තියෙන්නේ. ඊට පස්සේ අපේ ශ්‍රී ලංකාවේ මුත්තයා මුරලිදරන් දකුණු අප්‍රිකාවට එරෙහිව 300 වාර්තා කරලා තියෙන්නේ 2000 වර්ෂයේදී. ඒකත් ටිකක් කාල වාර්තාවක්. එතකොට ඒක කරලා තියෙන්නේ තරඟ 58කින් ඔහු වර්ෂ 8ක් ක්‍රීඩා කරලා තිනවා. අශ්වින් හැබැයි වර්ෂ 6යි ක්‍රීඩා කරලා තියෙන්නේ ඒ කඩලු 300 ලබා ගැනීමට. ඉතින් ඉස්සර ලොකුවට තරඟක් නැහැ. ওই ප්‍රශ්නක් තියෙනවා. එතකොට ඩෙනිස් ලීලීට මේ 56 ක්‍රීඩා කරන්න අවුරුදු 10ක් ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ ඒ කාලේ එච්චර ටෙස්ට් නැහැ. දැන් ඕක ටිකක් කලින් කරන්නට පුළුවන් වැඩක් වගේ තමයි අපිට පේන්නේ තියෙන්නේ ටෙස්ට් තරඟ වැඩි නිසා. ඉතින් කොහොමරි රංගන හේරත් මේ ලයිස්තුවේ ඉන්නවා. ඔහු 15 වෙනි ස්ථානයේ ඉන්නේ. ඔහු තරඟ 69ක් ක්‍රීඩා කළා තමයි කඩලු 300 ලබාගෙන තිබෙන්නේ. එතකොට 2016 දී තමයි ඔහු ඒ වැඩේ කළේ. හැබැයි ඔහුට අවුරුදු 16ක් ගිහිල්ලා තිනවා ඒක කරන්න 99 ඉඳලා. මොකද අපි දන්නවා වරින් වර තමයි කණ්ඩායමට ආවේ. ඉතින් අර කාලය අනුවත් මේක වෙන් කරගන්න පුළුවන්. මේකේ තියෙන කාලය අනුව ඉක්මනින්ම කරේ කවුද කියලා බැලුවොත් රවිචන්ද්‍රන් අශ්වින්ටත් වැඩිය ෂේන් වෝන් කරලා තිනවා. ෂේන් වෝන් හරියටම අවුරුදු 6කින් කඩලු 300 වාර්තා කරලා තිනවා තරඟ 63කදී. හැබැයි කාලය අනුව බැලුවොත් එහෙම, කියන්නේ වර්ෂ ගාන අනුව බැලුවොත් එහෙම ෂේන් වෝන් තමයි අංක 1 බවට පත්වන්නේ අවුරුදු 6කින් කඩලු 300 වාර්තා කරනවා. අශ්වින් 6යි දින 18කින් තමයි ඒක කරලා තියෙන්නේ. ඒතොර මුරලිදරන්ට හැබැයි 8යි දින 120ක් ගිහිල්ලා තිනවා. තව බැලුවොත් අවුරුදු 7ේ ක්‍රීඩකයන් සිටිනවා. මැග්‍රාත් සිටිනවා අවුරුදු 7යි ගිහිල්ලා තියෙන්නේ. අවුරුදු 7යි දින 19යි. තව 7ේ ඉන්නවා, ඊටත් කලින් ඉන්නවා යන් බොතම් 7යි දින 12යි. අර ඒ වගේ අපිට දින 90, ඒ කියන්නේ ඩෙබියු කරලා දින 90ත් බලන්නට පුළුවන්. නමුත් තරඟ 90 පෙළ ගැසුවොත් එහෙම අශ්වින්, ඩෙනිස් ලිලි, මුතය මුරලිදරන් කියන ක්‍රීඩකයෝ තමයි 1-2-3 සිටින්නේ. ඒතකොට රබඩ කොහෙද ඉන්නේ කියලා බැලුවොත් එහෙම අපි තරඟ 90 ඉන්නේ 10 වෙනි ස්ථානේ. ඒකත් කියන්නට ඕන. ඊට පස්සේ චමින්ද වාස් ඉන්නවා 37 වෙනි ස්ථානේ. ඔහුට කඩලු 300 පසු කිරීමට තරඟ 90ක් ක්‍රීඩා කිරීමට සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ශ්‍රී ලංකාව වෙනුවෙන් හොඳම වේගපන්දුවා වන්න ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ කියලා කියන්න ඕනේ 355ක් ලබාගෙන තියෙනවා සම්පූර්ණ කඩලු සංඛ්‍යාව. එතකොට මේ ලයිස්තුවේ නැතනම් මුල් 37 දෙනා අතර ශ්‍රී ලංකාවේ 3 දෙනෙක් ඉන්නවා කියන එක තමයි කියන්නට තියෙන්නේ. එතකොට රංගන හේරත් සම්පූර්ණ ටෙස්ට් කඩලු සංඛ්‍යාව 433ක් ලබාගෙන තිබෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ හොඳම වමත් දඟ පන්දුවා වන්නා විදිහටත් අපිට එක අතකට හඳුන්වන්නට පුළුවන් රංගන. ඉතින් ওই විදිහට තමයි ශ්‍රී ලංකාවත් මේ ලයිස්තුවේ ඉන්නවා. ඒ ASCII තමයි අලුත් ක්‍රීඩකයෝත් මේ ලයිස්තුව වලට ඇතුළත් වෙමින් ඉන්නවා කියන එක තමයි අපිට පෙනෙන්නට තිබෙන්නේ. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.